උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. රටටම හොර රහසේ, කැබිනට් මණ්ඩලයට හොර රහසේ, ඒ හිටපු ජනාධිපතිට හොර රහසේ, කාටත් හොරෙන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සඳහා ගිවිසුම් දෙකට අස්සන් තියලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ තිබිච්ච ආණ්ඩුව. ඒව ගැන එදා කටක් ඇරියේ නැහැ. ඒ ආණ්ඩුව ගේන්න කර තියපු, ඒ ආණ්ඩුව ගේන්න කඩේ ගිය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු 102-3 මල්ලිලා කටක් ඇරියේ නැහැ මේ හොර ගිවිසුම් අස්සන් කරනකොට. දැන් මේ ගහපු ගිවිසුම් වලින් එළියට එන්න නම් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගහපු හොරට අස්සන් කරලා තියෙන ගිවිසුම් වලින් එළියට ඇවිල්ලා මේ අටවෙනි උගුලෙන් අපේ රට බේරගන්න නම් ඒව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තිබෙන තනි බලයෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පාර්ලිමේන්තුව තුල ගොඩනැගෙන ඉතාම ශක්තිමත් පාර්ලිමේන්තු බලයකින් පරාජයට පත් කළ හැකි දේවල්. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හොරට අස්සන් කරපු ගිවිසුම් දෙකක් තියෙන නිසා මේ හොරට අස්සන් කරපු ගිවිසුම් රටේ ජන අනුමැතියට දාලා නැහැ, කැබිනට් අනුමැතියට දාලා නැහැ, රටේ ජනාධිපතිගේ එදා හිටපු ජනාධිපතිගේ අනුමැතියට දාලා නැහැ, පාර්ලිමේන්තුවේ අනුමැතියට දාලා නැහැ. ඒ හොරට අස්සන් කරපු ගිවිසුම් වලින් යම්කිසි නෛතික බැඳීමක් අද ඇති කරගෙන තියෙන නිසා තමයි ඇමරිකානු තානාපතිනිය වුණත් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කාර්යාලය එදා අරලිය ගහ මන්දිරය ඇතුලේ තිබිච්ච කාර්යාලය දැන් දෙහිවල පැත්තේ තැනකට එතුමන්ලගේ වියදමින් පවත්වාගෙන යන තැනකට පත් වෙලා තින්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ හොරෙන් අස්සන් කරගත්තු ගිවිසුම් දෙකට ශ්‍රී ලංකා රජයට තියෙන නෛතික බැඳීම නිසා මේකෙන් ගැලවෙන්න ශ්‍රී ලංකා රජයට ලේසි වෙන එකක් නැහැ කියලා. ඒ බලාපොරොත්තුව මත තමයි දෙහිවල කාර්යාලයක් අටවගෙන තාමත් මේක කොහොම හරි කරගන්න පුළුවන්ද කියලා බලන්නේ. හැබැයි අපේ කමිටු වාර්තාවේ ජනාධිපතිතුමා නගමැතිතුමන් පත් කරපු කමිටුව මේ වාර්තාවෙන් ඉතා පැහැදිලිව නිර්දේශ කරනවා මේ ගිවිසුමට මේ ආකාරයට නම් කිසි ලෙසකින්වත් අස්සන් තැබිය යුතු නැහැ. ඒ වගේම මේ ගිවිසුම තනිව සලකා බැලිය යුතු නැහැ. සෝෆා, එක්සා සහ මේ MCC කියන ගිවිසුම් තුන ඉන්දු පැසිෆික් ඇමරිකන් යුද උපාය මාර්ගික සැලසුමේම කොටස් තුනක් හැටියට දැකීම නිවැරදි කියන කරුණ මේ වාර්තාව ඉතා පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා.